සියටකේ මර්චන්ට් කමිෂන් එකට ලංකපේ කාඩ් ඇක්සෙප්ට් කරන්න අදම මෙම බැංකුවක් අමතන්න. දැන් ඉතිහාසය බලද්දී අපි රාජ්‍යංශයේ සහ පෞද්ගලිකාංශය අතර වෙනස දත්තත් එක නිරීක්ෂණය කරද්දී පේන දේ තමයි අපේ පෞද්ගලිකාංශය හැමදාම ඉතාම හොඳින් ලාභ සහිතව තමන්ගේ අංශයේ දියුණුව වෙනුවෙන් වැඩ කළා තියෙනවා. නමුත් පෞද්ගලිකාංශයේ සේවකීන්ට පවා වේතන වැඩි කිරීමේදී දීමනා වැඩි කිරීමේදී රටේ සමස්ත ආර්ථිකය අනිවාර්යයෙන්ම බලපානවනේ. නමුත් රාජ්‍යංශය අපි නිරීක්ෂණය කරන්න හැමදාම ඍණ තත්වයක්. මේක කොහොමද බලපාලා තින්නේ අද අපි මුහුණ දෙන තත්වෙට? ඔව් කලින්දු මේ ඔබ අද ඉතා ගැඹුරු තැන්වලට මේ සාකච්ඡාව ගෙනියන්න උත්සාහ කරනවා. ඒ ගැන මගේ ප්‍රණාමය. අවංකවම ඔබ නිවැරදි කිව්වා මේ අපේ ආර්ථික කළමනාකරණය දිහා බැලුවොත් රාජ්‍ය අංශය අපි කියනවා ආදායම වියදම සහ පෞද්ගලිකාංශයේ ආදායම වියදම මොකද ඒ දෙක නිසානේ අපිට ණය ගන්න වෙන්නේ. එතකොට පෞද්ගලිකාංශයේ ආදායම වියදම ගත්තොත් පෞද්ගලිකාංශයන් ණය අරන් තියෙනවා. හැබැයි ඔවුන්ගේ ආදායම මේ අනුව සකසාගෙන තියෙනවා. ඒ නිසා ඔබ කිව්වා හරිය 1948 ඉඳලා එහෙම නැත්නම් 1959 ඉඳලා මහ බැංකු වාර්තා අනුව 2019 දක්වා මගේ ඇනලිසිස් එක අනුව මේ සෙන්ටර් බැංක කුවේ දත්ත මත මහ බැංකුවේ දත්ත මත රාජ්‍ය අංශය 1971 වගේ එක වසරක ඇරෙන්න පෞද්ගලික අංශය හැමදාම ආර්ථිකයට එකතු කරේ ඉතා විශාල ධන ප්‍රමාණයක්. ඒ කියන්නේ ඔවුන්ගේ ආදායම සහ වියදම අතර පරතරයේදී ඔවුන්ගේ ආදායමට වඩා වියදම අඩු වෙලා ඔවුන්ගේ ඉතුරුම් වැඩි වෙලා ආයෝජන වැඩි තත්ත්වයක්. හැබැයි ඔකේ අනිත් පැත්ත අද අපි කාසි අනිත් පැත්ත බැලුවොත් අපි දන්නවා රටක රාජ්‍යංශය සහ පෞද්ගලික අංශය තියෙනවා. පෞද්ගලික රාජ්‍යංශය බැලුවොත් රාජ්‍යංශයේ මං හිතන්නේ එක වසරක හැර අරකෙදි එක වසරක තමයි ඒක ඍණ වුණේ. එක වසරක තමයි ධන වෙලා තියෙන්නේ රාජ්‍යංශේ. එතන ඉඳලා හැමදාම තිබුණේ ඍණ. එතකොට මොකද වුනේ? මොන වර්ෂයේ ඉඳන්ද කතා කරන්නේ? මේ කතා කරන්නේ 1959 ඉඳලා 2020 දක්වා. 1959 ඉඳලා 2020 දක්වා රාජ්‍ය අංශය අපේ ආර්ථිකයට ඍණදායකත්වයක් ලබා දෙද්දී පෞද්ගලික අංශයේ එක වසරක හැර හැමදාම ධන දායකත්වයක් ලබා දුන්නා. හැබැයි එතකොට දැන් මොකද්ද මේකේ සිදුවෙන්නේ? මේක අපි සරලව තේරුම් කරොත් අපේ ජනතාවට අපි ඉතාමත් වේගයෙන් දුවන්න උත්සාහ කරනවා පෞද්ගලික අංශයේ. මේ මං හිතන්නේ ඇඟලුම් කර්මාන්ත වේවා, තේ කර්මාන්තය වේවා, පොල් කර්මාන්තය වේවා, අනිකුත් අපි තුන් IT කර්මාන්තය වේවා, වේගයෙන් සංවේදන ජාලා ඔබ කියන වගේ බැංකු පද්ධති වෙන්න පුළුවන්. අර පෞද්ගලික අංශයේ සියලු දේවල් වේගෙන් දුවන්න යනවා. රාජ්‍ය අංශය මොකද කරන්නේ? කොක්කක් දාලා ඇදගෙන නැහැ පස්සට එන්න කියනවා. ඒ කියන්නේ රාජ්‍ය අංශය හැමදාම ඍණ තත්ත්වයක තමයි තිබුණේ එක වසරක ඇරෙන්න. එනෝ රාජ්‍ය අංශයත් නඩත්තු කරන්න පෞද්ගලික අංශයට සිද්ධ වුණා. අනිවාර්යයෙන්ම. Are you a hotelier? Join us. hotelshippo.com. Your local booking partner.